රණසිංහ හෙට්ටිආරච්චිගේ ඉග්නේෂන්ස් ඇන්තනි සිල්වා නම් මොහු සිව් දශකයක් ඉක්මවා ගිය යුගයක් සිංහල රිදී තිරය අරා සිටින ටෝනි රණසිංහ නම් අද්විතීය රංගද රයano සිය රංගන දිවිය ඇරඹුවේ 1963 දී ධර්මසිරි වික්‍රමරත්නගේ රන් තෝට වේදිකා නාට්‍යයෙන් කරලියට කොට වෙමින් සිය මුල්ම රංග කාර්ය සඳහා ටෝනි හොඳම නළුවා ලෙසින් අග්‍රාණ්ඩුකාර සම්මානය දිනා ගන්නට සමත් විය. ඒ වසරේදීම ඔහුගේ සිනමා රංග අවතරණය සිදු විය. ඒ ලිස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණයෙන් රිදී තිරයට නැගුණු ගම්පෙරළේනි. ඉන් අවුරුදු දෙකක් යන්නටත් මත්තෙන් ටෝනි හොඳම සහාය නළුවා සඳහා වන සම්මානය දිනා ගත්තේ ගාමිණී ෆොන්සේකාගේ පරසතුමල් චිත්‍රපටයේ රංගනයටයි. 1969, 1976, 1979 තුන් වසරේම හොඳම නළුවා සම්මානය දිනා ගත්තේ මේ ප්‍රතිභාපූර්ණ රංගතරයානෝයි. නවකතා, නාට්‍ය, තිරකතා රචක ටෝනි රණසිංහයන් අද දවසේදී සිය විවේක සුවය අත්විඳින අතරේ මට මතක විදියට තම අතීතාවර්ජනීය දිගහරින්නේ මෙලෙසයි. සුබෝදාසන මම මගේ චිත්‍රපට ගීත ගැන කතා කරනවා නම් මුලින්ම කතා කරන්න තියෙන්නේ නෑ මුලින්ම පැහැදිලි කරන්න තියෙන්නේ මගේ මුල්ම චිත්‍රපටි සිනමාවට ආවේ නැහැ රිදී තිරේ දක්වා ආවේ නැහැ මොකද මගේ මුල්ම චිත්‍රපටය පුංචම්මා කියලා චිත්‍රපටියක ඒ චිත්‍රපටය ගේ අධ්‍යක්ෂක සිරිසේන විමලයේ ශූරින් ඒ අධ්‍යක්ෂණය කරමින් සිටියදී අභහ ප්‍රාප්ත වුණ නිසා ඒක රිදී තීරයට ආවෙන්නේ නැහැ ඒ වෙනුවට වෙනත් චිත්‍රපටිය ආවේ ඉතින් ඒක මුල් චිත්‍රපටිය කියන්න බෑ ඊළඟට මට මුලින්ම අවස්ථාවක් ලැබුණේ චිත්‍රපටිය කරන්න පෑමට ගම්පෙරළි චිත්‍රපටිය බලදාස කියන චරිතය ඊට පස්සේ තමයි මගේ හිතේ මගේ චිත්‍රපටි ජීවිතයේ වැදගත් සම්දිස්ථානයක් වන දෙලොවක් අතර චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා. මං හිතනවා ඒ කාලය අනුව දැනටත් මොකද ලංකාවේ ඉන්න ප්‍රවීණතම අධ්‍යක්ෂකවරයෙක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉතින් එදත් අදත් කවදත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ චිත්‍රපටයක ප්‍රධාන චිත්‍ර චරිතයක් රඟපානවා කියන්නේ ඉතාම නළුවෙකුට භාග්‍ය සම්පන්න දෙයක් ඉතින් මං හිතනවා ඒ අතින් මම භාග්‍යවන්ත වුණායයි කියලා ඉතින් මම චිත්‍රපටියේ චරිතය ගැන ආපසු හැරිලා බලන්න අවස්ථාවක් දැන් නිතරම ලැබෙනවා මොකද යලි යලිත් පෞද්ගලික නාලිකාවලින් පැරදි චිත්‍රපටි පෙන්වන නිසා නැතු ඉවත හෙලයි සෝක සුසුම් ගයන
අපි දලෝකතර චිත්‍රපටියේ මේ ගායන ගැයුම් ගැන කියන ගීතය ගැන කතා කරනකොට මම විශේෂයෙන් කියන්න ඕන මොකද චිත්‍රපටියේ සම්පූර්ණ රූපගත කිරීම හඬ කැවීම ඔක්කොම ඉවර කරලා තිබුණේ ඉතින් ආචාර්ය ලෙස ජේම්ස් ෆීරිස් මහතා බලාපොරොත්තු හිටියා ඒ තියෙන ගී දෙකේ තනු සමග අමරදේව මහත්මයා හම් වෙද්ද ඉතින් මාස්ටර් ඒ දවසන මගේ හිතේ සෞන්දර්ය කලා ඇතන අධ්‍යක්ෂක නිසා එයා ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කෙරුවේ ඉතින් දවසක් මම ගිය වෙලාවේ මට කිව්වා ලෙස්ටර් ජේම්ස් ෆීරිස් මහත්මයා මට කිව්වා ටොනි වෑන් එක තියෙනවා ගිහිල්ලා එක්ක එන්න කියලා මම ඉතින් එක්කගෙන ආවා එක්කගෙන එනකොට ඉතින් මාස්ටර් පොඩි බැන්ජෝ එකක් වගේ මම දන්නේ බහන්නේ මොකක්ද කියලා ඒක දැන් වෑන් එකේ අර කොල්ල ඉස්සරහා තියාගෙන වයමින් තමයි එයා ආවේ ඉතින් මට එක්තරා සිතුවිල්ලක් ඇති වුණා පොඩි සැකයක් සංකා මාත්‍රයක් ඉතින් මේ ගීතය ඉතින් ලෙස්ටර් ෆීරිස් හම්බුනාම එයා පියානෝ එකේ ගහලා පෙන්නුවා හරි ලස්සනට මේ සින්දුත් ලස්සනයි ඉතින් ජවනිකාවත් රූපගත කළා අවුරුදු 30කට පස්සේ මම එක්තරා සාදයකදී මම ඇහුවා අමරදේව ශූරින්ගෙන් මාස්ටර් මේ අර ඔබතුමා අර සින්දුව හැදුවානේ මමනේ එකන් එන්න ආවේ ඒ සින්දුව මම එද්දී මාස්ටර් හදලා තිබුණාද එහෙම නැත්තම් අර වෑන් එකේ එද්දිද ඒ සින්දුව නිර්මාණය කළා ඌට ඕනේ මේක වැඩි උනේ මේකද මට ඒ දවස්වල හරි කාර්ය බහුලව හිටියේ ඉතින් මට මේක සම්පූර්ණ අමතක වෙලා හිටියේ ඉතින් මම ඒ වෙලාවේ තමයි ඒක හැදුවේ කියලා ඉතින් මම ඒක උදාහරණයක් හැටියට දැක්වේ කාර්ය බහුල පුද්ගලයෙක් තමන්ගේ කාර්යය අතපසු කිරීමක් නෙමේ ඒ වැඩි සුළු කාලයකින් පවා මෙතෙක් පැරණි නොවි පවතින තනුවක් හදන්න තරම් මොන තරම් කුසලතාවක්ද අමරදේව ශූරීන්ට තියෙන්නේ කියලා කියන්ටයි මම මේක කිව්වේ මං කතා කරන්න කැමති ගීතයක් ගැන තමයි නමුත් ඒ ගීතයට පෙර ඒ ගීය ලියු සොඳුරු පුද්ගලයා ගැන සුගතපාල සෙනරත්යාපා හන්තාන කතාව චිත්‍රපටි ඒ චිත්‍රපටියේ ගීතයක් තියෙනවා චිත්‍රපටියට පෙනී සිටින්නේ මමයි ස්වර්ණමල්ලවරති සරා සොඳුරු මල් පැටලි කියලා ගීතයක් මම ඉතාම ප්‍රිය කරන මොකද සුගත බාලසෙන්ටත් චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් හැටියට නමක් දිනාගත්තාට මගේදී සුගතපාල සෙන්දත්යාපාට තිබුණා නිසගේ හැකියාවක් ඉතාම ශූර ගීත නිබන්ධකෙක් වෙන්ට ඒ සිද්ධුවෙන් මැනවින් ඔප්පු වෙනවා ඉතින් ඒ එක්කම කියන්න ඕන මේ එක්තරා හාස්‍යජනක සිද්ධියක් ඒ ගීය රූපගත කරද්දී වෙච්ච ඔය ගීතය රූපගත කළේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ වලේ වලක බලකම කවුරුන් දන්නවද එතන නාට්‍ය පෙන්න ස්ථානය පල්ලෑට බහින්ද පඩිපෙලක් තියෙනවා ඒක මමයි ස්වර්ණමල්ලවරච්චි ගීතයට පෙනී සිටියේ ඉතින් මේ සිද්ධියත් මතක් කරන්න ඕන මොකද අපි දන්නවා විශ්වවිද්‍යාලයේ සිසුවියන් තරමක් අකීකරු අයත් ඉන්නවා ඉතින් දැන් මේක දොරින්නම් බලාගෙන හිටිය එක්තරා තරුණෙක් මං හිතන්නේ අනිවාර්යයෙන්ම සිසුවෙක් වෙන්න ඇති එයා හිතුවා එයත් මේ ගීතයට යම් කිසි දායකත්වයක් දෙන්න ඕනයි කියලා දැන් අපි අර ගීතේ වාදනය කරමින් මායි ස්වර්ණමල්වාරතින දසුන රූපගත කරද්දී එයා දුරින් ඉඳලා කැහැගුවා අඩෝ ටෝනි ඔබ තාත්ත කෙනෙක් නේද කියලා ඉතින් බට තියනා ගියා
හිනා ගියාම අපේ යාපා ෂොට් එක කට් කෙරුවා කට් කරලා කිව්වා ඇයි හිනා වුණ කියලා හිනා වුණ කියලා මම නෑ ඔබට ඇහුන්නේ නැද්ද අර එක කෑගෙනා කියලා පස්සේ අපි මොහොතක් නැවතිලා නාද ඒක රූපගත කළා සීනහතක් චිත්‍රපටියේ ගීත ගැන කතා කරමු මොකද මං පෞද්ගලිකව සීනහතක් චිත්‍රපටියටත් කැමතියි මොකද මගේ හිතේ දෙලොවක් අතර සමගම වගේ චිත්‍රපටිය නිෂ්පාදනය කළේ ඉතින් වැඩියෙන් මගේ හිතේ මේ ගීතය මේ චිත්‍රපටියේ යුග ගීත දෙකක් තියෙනවා මට එකක් අලුත් සිනමාවට අලුත් නිලියක් ශ්‍රීනි ආටිගල එයායි නම පාවිච්චි කරන ශ්‍රීම අභයරත්න කියලා පාවිච්චි කළේ එයායි සන්ධ්‍යා කුමාරී එක්කලා කියපු යුග ගීත දෙකක් එක සන්ධ්‍යා කුමාරී එක්කලා කීප ගීතය ඇවිල්ලා පුෂ්ප මකරන්දය මාගේ කියන ගීතය ශ්‍රීම අභයරත්න එක්කලා කීපු ගීතය තමයි සුපුන් සඳක් නැගීලා කියලා භාගයක් මෝටරියකයි තවත් භාගයක් නෝරේලියේ වැව බෝට්ටෝකයි ගත්තේ ඉතින් ඒ සින්දුවට මම හුඟක් කැමති ඒක ගායනා කරන්නත් මිල්ටන් පෙරේරා ඒක යුග ගීතයක් වුණාට ඇත්තටම යුග ගීතයක් නෙමෙයි දෙන්නේ පෙනේ සිටට මිල්ටන් පෙරේරා විතරයි ගායනා කරන්නේ මිල්ටන් මගේ ඉතා හිතවත් මිතුරෙක් වෙ හිටියා ඒ ගීතයත් ඉතාම ලස්සනයි ඒ වගේම චිත්‍රපටිය ප්‍රදර්ශනය කළායින් පසු ඒ චිත්‍රපටිය ඒ ගීතය ඉතාම ජනප්‍රිය වුණා ඒ චිත්‍ර පටියේ මගේ ගීත හතක් වගේ තිබුණ හටම ජනප්‍රිය වුණා ඉතින් නැවතත් ඉඳලා හිටලා ඔය ගුවන් විදුලියෙන් ඒ ගීතේ ඇහෙනකොට මට ඉතාම මේ කියන්නේ ආස්වාදයක් ලැබුණා ඒ වගේම පැරණි මතකයන් අවදි වෙනවා මිල්ටන් පෙරේරාගේ එක්තරා සැමරුම් උත්සවයකදී ඒ උත්සවය ආරම්භ කෙරුවේ එයාගේ පුතා ප්‍රියංකර පෙරේරා පොඩි සදහනකුත් කළා මේ මේක මගේ පියා විසින් ආහවලාට ගයන ලද ගීතයක් ආහවලත් මේ ප්‍රේක්ෂකගාරයේ ඉන්න නිසා එතුමාට ගෞරවයක් හැටියට මම මේ ගීතය ගායනා කරනවා මගේ හිතේ රොබින් තම්පෝගේ චිත්‍රාගාරය වැල්ලම්පිටිය තිබුණ ආර්ටි ස්ටුඩියෝස් කියලා. ඒ චිත්‍රපටියේ තැනුණු අවසාන චිත්‍රපටිය විය යුතුයි කියලා මා හිතන්නේ. ඒක අධ්‍යක්ෂණය කරේ රොබින් තම්පෝගේ තාත්තා WMS තම්පෝ කියන මහත්මයා. ඒ මහත්මයා ඉන්දියාවේ ජනප්‍රිය නළුවන්වදා ඉන්දීය චිත්‍රපට කීපයක් හදලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටයත් දෙබල චිත්‍රපටියක නීතිපති කියලා චිත්‍රපටියකට සිංහල අනුවාදයක් කල එලි වුණා හිමි වුණා වාසනාවන් අද මුණනා කලඹනා රස කතාවන් කල එලි වුණා හිමි වුණා වාසනාවන් හසරලි ගෙන ප්‍රියමන වාසනාවන් අදමුණනා කලඹනා රස කතාවන් වුණා වුණා වාසනාවන්
මේ චිත්‍රපටයේ මා ඇර ඩොමි ජයවර්ධන නීට ප්‍රනාන්දු ඇන්තනි සී පෙරේරා ඔස්වල් ජයසිංහ රීට රත්නායක නීට ප්‍රනාන්දු විශාල නළුලි පිරිසක් රංගපෑවා මගේ හිතේ ඔක්කොම රංගපෑවේ WMS තම්පෝ කියන අධ්‍යක්ෂකවරයාට උදව්වක් හැටියට මොකද එයා මා ඇර අනිත් අයට බොහෝ ලෙස කුල්පාග බොහෝ කුල්පාග ඉඳලා තියෙනවා ඒ වගේම එවකට එයා ඉන්දියාවේ සිටිද්දී මේ අපේ චිත්‍රපට කරන්න ගියාට හුඟක් උදව් උපදව් කරලා තියෙනවා ඉතින් මේ 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 සිද්ධිය සදාහන් කරන්න ඕන මොකද මේ චිත්‍රපටය ගැන මතක් කරනකොට මට ඒකේ ආරම්භය මතක් වෙනවා මොකද මාව කැඳවලා තිබුණ ආර්ටිස්ට් ස්ටුඩියෝ එකට වැල්ලම් පිටි මම ගියා ඉතින් මම ගිහිල්ලා තම්පෝ මහත්මයා මොන ගැසුණා මේ මහත්මයා කිව්වා මම අලුත් චිත්‍රපටයක් කරන්න යන්නට ඕනේ මට ඔබට දෙන්න මුදල් නැහැ ඔබ ඉල්ලන හැබැයි ඔබ ඉල්ලන ඕන මුදලක් මම දෙන්න කැමතියි හැබැයි ඒක ඉතින් චිත්‍රපටිය පෙන්වුවාට පස්සේ ඒක සාර්ථක වුණොත් මම ඔයාට දෙනවා අපි ඒ පිළිබඳව ගිවිසුමක් අත්සන් කරමු කියලා. ඉතින් එයා කිව්වා එතුමත් කතෝලිකයෙක් ඉතින් මාත් කතෝලිකයෙක් එයා මේ කතෝලිකයෙක් කතෝලිකයින් කරන ආයතනයක් කියලා. හැම ආගමකම උගන්වනවානේ අපි කාටත් ප්‍රේම කර යුතුයි මෛත්‍රිය පැතිරිය යුතුයි කියලා. ඉතින් මම ඒ අනුව මම කල්පනා කළා හොඳයි මිස තම්පෝ මම එන්නම් මොකද යාමට සහතිකයක් දුන්නන චිත්‍රපටි අවසානයේදී චිත්‍රපටිය සාර්ථක වුණොත් මට මුදල් දෙනවයි කියලා. එතකොට අපි මේ WMS තම්පෝ මහත්මයා කිව්වා ඕනේ දැන් මෙහෙමනේ ගිවිසුමක් අත්සන් කළාම අත්තිකාරන් මුදලක් දෙන්න ඕන. ඉතින් ඒක මගේ යුතුකම මම ඒක නොකර පැහැරාරින්නේ නැහැ. කියලා සාක්කුවට අත දාලා මට දුන්න රිදී පාට රුපියලේ කාසියක් දීලකට ඕනේ මේක අත්තිකාර මුදලක් හැටියට තියාගන්න චිත්‍රපට බලන අප කාටත් අප කැමති ගී තියෙනවා. දැන් විශේෂයෙන්ම හින්දි චිත්‍රපට ගැන කියනවනම් ඉතින් එක දෙබසක්වත් තේරෙන්නේ නැතුව අපි බලාගෙන ඉන්නේ ඒ සින්දු වල තියෙන මිහිරියාව නිසානේ. ඉතින් මගෙන් දැන් කවුරුර හැවොත් මම කැමති විශේෂයෙන්ම කැමති සිංහල චිත්‍රපට ගීතේ මොකක්ද කියලා මම ඉතාම ප්‍රිය කරන සින්දුව තමයි චන්ද්‍රා මෙරා මෙරා පාය ආවා කියන සින්දුව. मेरे पाया आवा हर दीप मिन्नावा नावा चंद्रा मेरा पाया आवकीन गीते लिव्य थबटम शनिरत्न ए चित्रपटी अध्यक्ष ने कले मिस आनंदन ඉතින් මම මේ ගීයට කැමති මොකද කියලා විශේෂයෙන් කියන්න හේතුවක් නැහැ. ඒ ගීය මං බලපු දායන චිත්‍රපටිනේ මං ගීය වෙනම බැලුවා. ඉතින් මගේ හිතට හරි ආසාවක් ආවා. ඉතින් ඒ ආසාව අඩු නොවි අඩු වැඩි නොවි තාමත් පවතිනවා. ඉතින් මට ඒකට විශේෂ හේතුවක් කියලා කියන්න බෑ. මගේ තේ චිත්‍රපටිය බලනකොට මොකක් හෝ ප්‍රියජනක එහෙම නැත්නම් ආස්වාදජනක දෙයක් මගේ හිතේ ඇති වෙනවා ඇති කියලා මම හිතන්නේ. දෙනුවන් විගුණමත් කළා ඔබේ මල්
विमाने मल विमाने रंसेल दूलिन मुवावो कसुन पेम विमाने पितमागे कलंबो सरागी उबेने विमाने लेतन विमाने अदवाग मोमत वकिती राग तन चलवने मेत संगवी अंदूर देख भी मलहंडवा पैनी नोलबा बिंगुन नत गिये संखा